जयगम श्री लंका वाउनियावट देश विदेश की अवस्था पार्थ विसी नमे सहतिय गामिनी महाविद्यालय क्रीडांगणे दी आईबोवन माध्य आचार धर्म सुरक्षा में निदरिपत करने नेट न्यूज़ सबसे प्रोड्यूस प्रकाश आई में नेट न्यूज़ में दरिये सिटे मम तरंग रुक्षान चैसे करे प्रथम इन प्रधान प्रोड्यूस सिरस्थल नेट न्यूज़ सिरस्थल पहुंचते बेसिल के तनतुरे नामाल्ट උපයන ආදායමෙන් ණය ගෙවූ පසු රටට ඉතිරිවන මුදල රුපියල් ට්‍රිලියන 7ක් පමණ ට්‍රිලියන 3.9ක් අපි වියදම් කරන්නේ ණය වෙනුවේ ඊළඟට ට්‍රිලියන 1.2ක් යනවා වේතන ගෙවන්න මොකක්ද අපිට ඉතුරු වෙන අනික් වැඩවල පිටකොටුව පා වෙන විලඳ සැල වසර 30කට ජපානයට පා සෙල්සියස් 4ක් මා ඔයට බිලි මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරම් කරුවෙකු STF අත්අඩංගුවට Net News Obavenuen Divihimien ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ නව ජාතික සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත් කර තිබෙනවා. ඒ අද පස්වරුවේ පැවති එම පක්ෂයේ විධායක කමිටු රැස්වීමේදී කොළඹ විජේරාම මාවතේදී මෙම රැස්වීම පැවැත්ුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. නව තනතුරට පත්වීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. පොදුමාට මොන වගේ කාර්යයක්ද දැන් පැවරලා තියෙන බරෑරුම් කාර්යය විශේෂයෙන්ම පක්ෂයක් විදියට අපි ඉතාමත් ශක්තිමත් දේශපාලන පක්ෂයක් ඒ වගේම තමයි බැසිල් රාජපක්ෂ එමතුමා නිර්මාතෘ විදියට මේ පක්ෂේ ඉතාමත් ශක්තිමත් යාන්ත්‍රණයක් හදලා තියෙනවා. ඒ වගේම මැතිවරණ මෙහෙවන්න එතුමා තවදුරටත් කටයුතු කරනවා. ඉතින් අපේ වක්කීම තමයි ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකදී ජයග්‍රහණය කරන්න පුළුවන් ආකාරයට අපේ පක්ෂේ දේශපාලන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම. එක පැත්තකින් ව්‍යවස්ථානුකූලව තියෙනවා ජනාධිපතිවරණයක් බව ඇත්ත. මේ අනිත් පැත්තෙන් අපි විශ්වාස කරනවා මෙරට දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න නම් පාර්ලිමේන්තු මැතිවරණයක් තුල ඒ පත්වන ජනාධිපතිවරයාට ජනවරමක් දෙන්න ඕනේ. ඒ හින්දා අපි ඉදිරියේදී පත්වන ඕනෑම ජනාධිපතිවරයෙක්ට හෝ පත්වන පාර්ලිමේන්තුවට අවශ්‍ය ජනවරම අපි නිර්මාණය කරන්න ඕනේ. පාර්ලිමේන්තු මැතිවරණයක් ආවොත් අපේක්ෂකයා පිළිබඳව ගැටලුවක් වෙන්නේ නැහැ නේ. ඒ හින්දා ජනාධිපතිවරණයේ දින නියම කළා ජනාධිපතිවරණයේ ගැසට් එක ගැහුවම අපිට පක්ෂයක් විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. ඊට පෙර තීන්දුව කරනවාද කියන එක අපේ පක්ෂයේ විධායක සභාව මුණ ගැහිලා දේශපාලන මණ්ඩලය මුණ ගැහිලා තීන්දුවක් ගන්න ඔබතුමාට දුන්නත් බාර ගන්න. පක්ෂයේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය මේ තීන්දුව ගත යුතුයි. උද්ගලයේ තීන්දුව ගත නොගත යුතුයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. මම කැමති පක්ෂය ගන්න ඕනම තීන්දුවක් එක්ක මම හිට ගන්නවා. මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයේ හෙබවුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්. වත්මන් දේශපාලන තත්ත්වයේ සහ එළඹෙන ජනාධිපති වර්ණේ සම්බන්ධයෙන් දේශපාලඥයින් අදත් විවිධ අදහස් පළ කළා. මෙහිට පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා. දැන් පොට්ටුවයි එක්සත් ජාතික පක්ෂේ කවෙන් යන හොඳයි. අරබුදයන් නැතිව කවන නම් හොඳයි. නව මට තියෙන ප්‍රශ්නයක්. මේකට තරහා වෙයි මගේ හිතවත් උදවිය මම ඇත්ත කියනවා. මට පේන්නේ එක්සත් ජාතික පක්ෂයයි පොට්ටුවයි එක්කව වෙනවයි කියන්නේ වැසිකිලි සමූහයක්. එක වැසිකිලියක් බවට පත් වුණාම ඒකෙන් ජනතාවට ඇති වෙන සානය මොකද්ද? පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේනද මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. ගරු බැසිල් රාජපක්ෂ මහත්මයා කාරණයක් ඉදිරිපත් කරා මහමැතිවරණය කලින් තිබ්බොත් මේ පක්ෂවල ඒ වගේම තිය අපේක්ෂකයන්ගේ තත්ත්වය කලින් මැන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තාම සාර්ථක ජනාධිපතිවරණයක් තියන්න පුළුවන්. ඒ කාරණේ පාදක කරගෙන කියලා ජයග්‍රහණේ කරන ආකාරය පිළිබඳව හොයලා බලලා කියලා. ඒක ඇත්තටම සාධාරණ දෙයක්. ඒකට හේතුව අපි කියමුද වර්තමාන ජනාධිපතිතුමාට සහයෝගය දෙනවද නැද්ද කියලා හුඟක් දෙනෙක් අහන්නේ. ඉතින් වර්තමාන ජනාධිපතිතුමාට සහයෝගය දෙනවා කියන එක ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි වර්තමාන ජනාධිපතිතුමාට උනා ශක්තිමත් වෙන්නේ තුමාට තියෙන පාර්ලිමේන්තුවේ ඉසුරුවීමේ හැකියාව. ඒකෙන් එතුමා ප්‍රයෝජනෙ ගත්තොත් හොඳයි කියලා මම හිතනවා. මොකද දන්නවා එතුමාටත් අවදානමක් නැහැ ඊට පස්සේ. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පළකලේ මෙවන් අදහසක්. අපි දැක්කයි ලංකාවට එන නැවක් ඇමරිකන් එක්සත් ජාතිපදයේ පාලමක හැප්පුණායි වගේ මේ ආණ්ඩුවත් පාලමේ හැප්පෙන්න වැඩි කාලයක් නැහැ. තව මාස කිහිපයයි සති කිහිපයයි පොහොය කිහිපයයි තියෙන්නේ. හැබැයි අපි දැක්කා අනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව තමයි රාජපක්ෂ පිළහැර අනෙකුත් මන්ත්‍රීවරු ඉන්නේ කියන කාරණේ. ඒකනේ රාජපක්ෂ මහත්තයාගේ පිළේ බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව ඉන්න නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කලිසමත් කඩාවැටෙන තරම් සාක්කුව බර වෙලා. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපති ධූර අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙන්න යනවා. රාජපක්ෂ පවුල ඇතුළු පොහොට්ටුවේ අපේක්ෂකයා විදියට
රටේ ආදායමෙන් 50%කට වැඩි ප්‍රමාණයක් ණය ගෙවීමට සහ පොලිය ගෙවීමට වැය වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රට ඉදිරියට ගෙන යාමට නම් මෙම තත්ත්වය වෙනස් කිරීමට ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙලට යාමට සිදු වූ බවයි ජනාධිපතිවරයා පැවසුවේ. අපේ ආදායමෙන් 50% කියන්නේ ණය ගෙවන්න නැත්නම් පොලිය ගෙවන්න. මේ අවුරුද්දේ අපි වේදන් කරන්නේ හිටියේ ට්‍රිලියන 7ක් පමණ. ට්‍රිලියන 3.9ක් අපි වේදන් කරන්නේ ණය වෙනුවේ. 3න් 1ක් ණය ආපහු ගෙවන්න, 3න් 2ක් පොලිය ගෙවන්න. ඊළඟට ට්‍රිලියන 1.2ක් යනවා වේතන ගෙවන්න. මොකද්ද අපි ඉතුරු වෙන අනික් වැඩවලට? මේ තත්ත්වයක අපි ඉදිරියට යන්න බෑ. ඒකයි IMF සංවිධානයත්, ලෝක බැංකුවත්, ආසියානු සංවර්ධන බැංකුවත් අනික් රටවල් අපිට කිව්වේ. ඉතින් මේක ප්‍රතිව්‍යුහගත කරන්න තියෙනවා. ඉස්සෙල්ලම ස්ථාවර භාවය ඇති කරන්න බැලුවේ අපි කොහොමද යම්කිසි ස්ථාවර භාවයක් ඇති කරන්න කියලා. මේ අවුරුද්දේ අපේ වියදමට උවමනා මුදල් අපි ලංකාවෙන් හොයා ගන්නවා කියලා. අපිට කොහොමවත් අපේ ගිවිසුම් අනුව නීතිය අනුව දැන් මුදල් අච්චු ගන්න බෑ. බැංකු වලින් මුදල් ලබා ගන්න බෑ. අනික අපිට ඕන ආදායම ලංකාවෙම හොයා ගන්න තිබුණා. ඉතින් මේකයි තිබුණේ ප්‍රධානම ප්‍රශ්න. කොහොමද මේ ටික හොයන්නේ? මේ ඔක්කොම කරාම අඩුවක් තිබුණා. මේ පාරේ යනවා නම් අපි ආණ්ඩුවක් ඇතුළේ තීරණය කරා. කොච්චර අමාරු වුණත් අපි මුදල් හොයාගෙන ඉදිරියට යන්න ඕනේ. ඒක මුදල් හොයන්න තුනේ එකම මාර්ගය තමයි වැට් වැඩි කරන්නේ. ඒත් මොකද්ද උනේ? පළවෙනි වතාවට අපේ අයවැයෙන් අපි ආපහු මුදල් අච්චු ගන්න ගියේ නැහැ. මම දන්න එතන තිබුණ අමාරුකම් ඔක්කොම නැටුම. අපි හැම එක්කෙනාම මේකට මූණ දෙන්න සිදු වුණා. බේරුණේ කවුරුවත් නැහැ. ඒත් වැට් වැඩි කරපු නිසා අපිට අද අපේ අයවැයෙන් අපිට ණය ගන්න සිදු වුණේ නැහැ. ඒකේ ප්‍රතිඵලය අපි දකින්නවා දැන්. රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් තවදුරටත් මුදල් වැය කිරීමට සිදුවන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ආණ්ඩුවටත් දැන් සෞඛ්‍ය අංශයේත් ඒ වගේම අධ්‍යාපන අංශයේත් වියදම් වැඩි කරන්න සිදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රාග්ධන වියදම් වැඩි කරන්න තියෙන්නේ. අද අපේ ලෝකයේ සෞඛ්‍ය සේවය ශීඝ්‍රයෙන් පරිවර්තනය වෙනවා. එදා තිබුණේ මැලේරියා වෙනුවෙන් අද අපිට තියෙනවා වැඩිහිටි ජනගහනය වැඩි වෙනවා. දැන් තියෙන රෝග ගණනාවක් ඇති වෙනවා. ඉතින් මේ හැම එකම කරන්න අපේ විශේෂයෙන්ම සෞඛ්‍ය සේවය ඒ වගේම පරිවර්තනය වෙන්න ඕමන. අපේ අධ්‍යාපන ක්‍රමයත් පරිවර්තනය වෙන්න ඕමන. ඒත් අවාසනාවකට අපිට මේ සඳහා යොදවලා තියෙන ප්‍රාග්ධන මුදල් සීමා සහිතයි. මේ දශකයේත්, ගිය දශකයේත්, මං හිතන්නේ දශක 3.5ක පමණ 4ක කාලයක් අතරදී අපිට උවමනා තරම් මුදල් අපි සෞඛ්‍ය අධ්‍යාපන ක්‍රමයට යෙදුවේ නැහැ. විශේෂයෙන්ම පළමුවෙන්ම යුද්ධය නිසා අපේ මුදල් ගියේ යුද්ධෙට. දෙවනුව අපිට ණය ගන්නට සිදු වුණා. දැන් ඒ ණය පොලිය ගෙවන්නයි අපේ කාලේ වෙන් වෙලා තියෙන්නේ. දැන් අපි හිතන්න ඕන අනාගතේ නම් මේ අපි කරන වියදම් වැඩි කරන්න උවමනයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල වන ගල්ල කරාපිටියේ ඉදිකරනු ජර්මානු ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තාරෝහල විවෘත කිරීමේ උත්සවයට එක්වමින් ඇඳන් 640ක් ශල්‍යාගාර 6ක් හදිස්සි ප්‍රතිකාර ඒකක දැඩි සත්කාර ඒකක මෙන්ම ළමා රෝග ඒකක ඇතුළු අති නවීන පහසුකම් සහිතව මෙම රෝහල ඉදිකර තිබෙනවා. පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය ජලි සංවර්ධනය කිරීම සඳහා ජපාන් ආයෝජකයෙකු ඉදිරිපත් තිබෙනවා. ඒ අනුව පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කළමනාකරණය සහ පවත්වාගෙන යාම මෙම ජපාන් ආයෝජනය මගින් සිදු කරනු ඇති. පාවෙන වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමේ ජපාන් නගරයේ හා පාවෙන වෙළඳ පොළ ලෙසයි. එය ජපාන් ආයෝජකයාට වසර 30කට බදු දීමට නියමිතයි. විදෙස් ආයෝජකයන් ඉලක්ක කරගනිමින් සහ පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය සංචාරක පුරවරයක් ස්ථාපිත කිරීම මෙහි අරමුණ වනවා. පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය නිසියාකාරව නඩත්තු නොවන බවට පසුගිය කාලය පුරා විවිධ චෝදනා එල්ල වුණා. කෙසේ වෙතත් රටේ ආර්ථික ගැටලු හේතුවෙන් මේ සංවර්ධනය කිරීමට අපහසු බැවින් නාගරික සංවර්ධන අධිකාරිය මේ සඳහා ආයෝජකයන්ට ආරාධනා කර තිබෙනවා. මෙම ජපාන් ආයෝජකයා ඉදිරිපත් වැත්තේ ඒ අනුවයි. වෙළඳ කුටි 92කින් සමන්විත පිටකොටුව පාවෙන වෙළඳ පොළ 2014 වසරේ විවෘත කෙරුණා. එහෙත් එය නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් මේ වන විටත් එහි වෙළඳ සැල් 92කින් 80% වසීගොස් අවසන්. විදේශගතව සැඟව සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කහන විටගේ දොන් නන්දසේන හෙවත් නන්දසේන නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නෝරෙලිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ සැඟව සිටියදී අතනගෝඩුගෙන් තිබෙනවා. ඒ පොලිස් විශේෂකාර බලකාය විසින් මෙම පුද්ගලයා කිරිබත්ගොඩ සහ කටුනායක පොලිස් බල ප්‍රදේශවලදී විශේෂකාර බලකාය නිලධාරීන් විසින් අතනගෝඩුගත් අයිස් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වල ලද ප්‍රධාන ජාවාරම්කරු වනවා. සැකරු පසුගිය සමයේ ඉන්දියාවේ සැඟව සිට මෙරටට පැමිණ ඇති අතර සිය දෙවන බිරිඳ සමග නෝරෙලිය ප්‍රදේශයේ සැඟව සිටියදී අතනගෝඩුගත් බවයි පොලිස් විශේෂකාර බලකාය පැවසුවේ. සැකරුට අයත් වත්තල සහ ගණේමුල ප්‍රදේශවල පිහිටි සුවිශාල නිවාස දෙකක් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් හා බැරකම් විමර්ශන කොට්ටාශය විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා.
මහෝයේ දියණෑමට ගිය පාසල් සිසුන් සිව් දෙනෙකු අලව්ව වලකුඹුර ප්‍රදේශයේදී දියේ ගිලි මිය ගොස් තිබෙනවා. ඔවුන් අලව්ව සහ පොල්ගාවිල ප්‍රදේශවල පදිංචි පාසල් ළමුන්. සිසුන් 5 දෙනෙකුගේ නුත් කණ්ඩායමක් මහෝයේ දියණෑමට ගොස් සිටියේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙලෙස දියේ ගිලි ඇත්තේ පොල්ගාවිල ප්‍රදේශයේ පාසලක නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබමින් සිටි සිසුන් පිරිසක්. දියේ ගිලිනු එක් සිසුවෙකු බේරාගෙන රෝහල්ගත කර තිබෙනවා. ඔහු කුරුණෑගල් රෝහලේ ප්‍රතිකාර ලබනවා. चीने सह श्रीलंका नव गिवस नवेट अत्सनताबाबेनफाद्रटे अग्रमाते वरुण विसीन एदे श्रीलंका वे नय प्रतिहत किरी मे क्रियाबलियट चीने अखंडव सहाय बनपव चीन अग्रमाते ले क्यान अग्रमाते दिनेश गुणवर्धन महताट सहतिक वेति बेनफा एमेन्म श्रीलंका वे आर्थिके दून क्रीमट सहाय बनबाबाई एहदी पवसायते एहदी चीन अग्रमाते वरिया सदहन करते खटनायक जात्यंतर गुअंतुरपल हंपंतुर वराय सह कोलंब वराय नगरे संवर्धने किरीम सदहा तम रट सहाय लबादेन पवाई मूलगिरी संघ समुलुव लबन तिस्वनता एलगिरिय कहविलगोड पुराण रजमहा विहारस्थाने दी पवत्वीमट नियमिताय मे ए संबंधिन दहस पालकल पूज्य अतपत्तु कांदे आनंद नाहिमियान वेलिविट अतरण तरण तरणंकर संगराजयन महंसेगी ने शिष्यवरयन हेटियट उपसंपदाव लबापु हमदुरुरु कीपदम पहातर अटट वडम कला एन एकनमक तमाई वटरगोड धम्मपाल हमदुरु मूलगिरिगल रजमहा विहारे विहाराधिपति उन्वहंसेगे शिष्यवरयन महंसेला संविधानी Net News Timap Net News දවසකටෙන් රාත්‍රී 9ට වැඩිතරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. Net News ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.